බුද්ධෝවීතිලෝවට සුපුන් සාන්දක් සේ දෙසමින් දම්කාන්ද මිනිකීරනක් සේ බිහිකොට සංගගන තරුගගනක් සේ නමදිමි බැතියෙන් බුදුන් වහන්සේ නිවනට යන්නට හිරු එලියක් සේ සතර අපායට දොර අගුලක් සේ ඇසු ඇසු සවනට මිබිඳුවක් සේ නමදිමි දම්ගංග මල් අහුරක් සේ නිලාම්බර දිලේනා තරුපොකුරක් සේ නිම් නැති අහගුණ නිල් ගංගුලක් සේ බවුන් වඩනහිත සුදුපියුමක් සේ නමදිමි සංගගන මල්යායක් සේ සදහම් රසයට දෙසාවන යනවා බනසුමෙන් කවුරුත් සැනසෙනවා ලොවුතුරු බුදු බාන සුවගෙන දෙනවා අද දින කවි දෙසුමට සැරසෙනවා අද දින කවි දෙසුමට සැරසෙනවා සමන්ත චක් චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස් සවන කාලෝ අයං බදන්තා ධම්මස් සවන කාලෝ අයං බදන්තා
ධම්මස් සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස න අන්තලික්කේන සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරං පවිස්ස න විජ්ජති සෝ ජගතිප්පදේසෝ යත්තට්ඨිතෝ මුංචෙය්‍ය පාපකම්මාති තුං සීතමැනවින් සංවර කරලා ගෙන එන කවිපද දම්රස පොවලා සැම දෙන මැනවින් සවනින් අසලා නිවනු මැනවී මාතු නිවනින් නිවීලා නිවනු මැනවී මාතු නිවනින් නිවීලා වාසනාවන්ත කාරුණික සැදැහැවත් පින්නතුනි අද දින කාව්‍යමය ධර්ම දේශනාවෙන් ඔබට පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ ඈත අතීතයේ කැලණිතිස්ස රජු දවස සිදු වූ කතා පුවතක් පිළිබඳවයි බෞද්ධ සාහිත්‍යයේ බෞද්ධ කතා අතරට ගැනෙන කර්මසේ කර්මඵලය විශ්වාසය තහවුරු කරවන මේ කතා පුවත කවියට නැගෙන්නේ මෙන්න මේ විදිහටයි තුන් සිත පහදවාගෙන ධර්ම ශ්‍රවණය කරන්න පැරණි උවත් දහම් රසින් නෑ අඩුවක් වන්නේ පැමිණිහෙයින් මිතුවක් කල් නෑ ඉවතට ලන්නේ බැතිනි හිතින් හැම දෙනාට ඒ ගැන පවසන්නේ කැලණිතිස්ස රජු දවසට මම ඔබ හායන්නේ කරවත
තිරටම දස රාජදම් සිතට ගෙන සැනසෙති සියලෝ දෙන රාජබාල හැඳිනගෙන විමසති සතර අගතිය ගැන කරුණු දැන තුටු වෙති නොයෙක් ආයුරින් රට සියලු දෙන නොමැතිය කිසිම කරුණක් සිත රිදවන්න සැනසිය යුතුය රටවැසියන් තුටු වෙන්න පැහැදිය යුතුය දේවෝ බමුණුත් නිතියෙන්න සැසඳිය නොහැක මේ දින ගුණ දන්වන්න ඉහත කී පරිදි කැලණි තිස්ස රජු තම දේවිය සමග ඉතාමත් සතුටින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය කැලණි රාජධානිය මූලික කොටගෙන පවත්වාගෙන යන අතරතුර කැලණි තිස්ස විහාරයේ තෙරුන් වහන්සේලාගෙන් අධ්‍යාපනය ලැබූ උත්තිය කුමරුට රාජ්‍ය පාලනය කරන්නට යුව රජ තනතුර එදා ලබා දෙනු ලබනවා. උදේ හවස වෙහෙරට ඔහු නිතරම යනවා පදේ පදේ සදහම් රසයට කන් දෙනවා ගතේ ගත කුරුත් මැනවින් හඳුනන් එනවා අපේ රටේ අතීතයෙන් පැහැදිලි වෙනවා පසින්දයි නිරතුරුවම ඔහු සැබයුක්තිය තිබුණායුව රජවන්නත් හිතේ භක්තිය බුදු දහමට තිබුණානිති හිතේ භක්තිය දන්නවාද ඔබ ඔහුගේ නමයි උත්තිය උත්තිය නම් යුව රජු පාලනයට ආවා කැලණි තිස්ස රජු දැකුමට සිත පැවසුවා එහින්දම නිතරම රජ ගෙදරට ආවා ඒ අතරේ මෙවන් දෙයක් එහි සිදු වූවා
තරුණ හිතට මේවැනිද ගලාන එන්නේ කරුණ කියන්නට මම නම් නෑ පැකිලෙන්නේ කැලණි තිස්ස රජුගේ බිරිඳ රූමත් වන්නේ යුව රජුගේ නෙත එදෙසට ගිලිහි යන්නේ රජ හිත පවා ගැහැණිය ළඟ දනින් වැටි අනියම් බැඳුම් බැඳුමට තැත් කරන හැටි ඇයගේ සුන්දුරු බව රජුගේ නෙතේ ගැටි බලමුද සුපෙම් දැහැනක ඔහු වෙලේන හැටි පින්නතුනි යුවරජ තනතුර ලැබුණු පසු උත්තිය කුමරු කැලණිතිස්ස රජතුමාගේ මාලිගාවට නිතරම පිවිසෙන්න පටන් ගත්තා. කැලණිතිස්ස රජුගේ අගබිසව වෙත යුව රජුගේ නෙත ඇදී ගියේ හීසරයක වේගයෙන්. රජවරු පවා අන්ධවන ප්‍රේමයේ මායාවෙන් වෙලි යුව රජු ඉන්පසු මොනවද කරන්න කියලා අපි ඉදිරියටත් සොයා බලමු. අනියම් පෙමකියුව රජුහා ගෙන යන්නේ වෙනයම් කෙනෙක් වෙත නොමැතිය දන්වන්නේ එනමුත් නොබ කලකින් එය එලිවෙන්නේ උත්තිය කුමරු හට දැන් මොනවද වන්නේ දිගුකල් වැරදි සංගවන්නට නොහැක ලොවේ ලබනට නොහැකිවිය දිගුකල් සෙනෙහසුවේ රජ යනතෙක්ම සිදුවන දෙය දුරට දිවේ කැලණිතිස්ස රජුහට විෂමදුව පේවේ සැඩවි එවිට මහරජුවේ වරද නිසා ඔහු යන මගත් ඉන් පසු කඩිනමින්
වසා සැමගෙන් ඔහුගේ තොරතුරු ඉන් පසුව වසා අනයක් ලැබුණි ඔහු නැසුමට හිසම ගසා. පින්නතුනි, උත්තිය යුවරජු තම වරද එලි වූ පසු රාජවාසලින් පලා ගොස් අප්‍රසිද්ධව කාලය ගෙවා දමන්නට වුණා. අප්‍රසිද්ධව කාලය ගෙවා දමනු ලැබුවත් වරදින් මිදී යන්නට නොහැකිව රජ දේවිය සමග රහසේ ප්‍රේම සම්බන්ධතාවයක පැටලෙන්නට රජු කල්පනා කර සිටිනවා. ඔහු කාටත් රහසින් දේවිය සමග ගනුදෙනු කරන්නට වුණා. ඒ ඔහුගේ හිතින්මයි. නොහැකිය ඇයව අමතක කර සිටින්නට ඕනේ යලිත් නැවිදින් ඇය දකින්නට පෙරපින් තිබිය යුතුමය පෙම් කරන්නට යන්නේ කොහොමදෝ මම ඇය බලන්නට රජුගේ නෙතට ගැටුනොත් මරණයද හිමි ඇය නැති ලොවක ඉන්නට නම් නොදන්නෙමි කෙලෙසක නමුත් යලි පෙම් සුව විඳින්නෙමි ඇය හමුවන්න විදිහක් දැන් සොයන්නෙමි වැඩුනෙමි වේහෙර ඇසුරේ මම සෑම දින පසුවෙමි සංඝ රත්නයේ ගුණ හැඳිනගෙන එනමුත් මේවන් කරුණක් ඇත හිතට එන යවනිමි සිවුරු පොරවා මිනිසෙකුට යන රාජදේවියගේ ප්‍රේමයෙන් මුසපත් වූ උත්තිය කුමරු වහාම ක්‍රියාත්මක වී පුද්ගලයෙකුට සිවුරක් පොරවා රජ මාලිගාවේ දානයට යවන්නේ හසුන්පතක් සමගයි. හසුන්පත දේවියට දෙන්නේයි පවසා රාජ මාලිගයට යවනු ලැබුවත් සිදුවන්නේ මෙන්න මේ වගේ දෙයක්. හසුන්පත දේවියට දෙන්න යයි පවසමින් සිවුරක්ද ඔහු ගතට දමනවා හිමිවරුන් දානයට වඩින මොහොතේ මගට පැමිණෙමින් රජගෙයට ඇදෙනවා පැමිණෙමින්
රජගේයට ඇදෙනවා. හිමිවරුන් අතර හිඳ රජුගේ දේවි වෙත හසුන් පත විසි කරනු ලබනවා. මෙය දුටුව තිස්ස රජු කෝපයට පත් වෙලා ඒ හසුන දිග හරිනු ලබනවා. ඒ හසුන දිග හරිනු ලබනවා. බැලුවිට තිගැසසෙයි මහරජ ඒමලිපිය. යන්නට බැලුවිට තිගැසසෙයි මහරජ ඒමලිපිය. ගන්නට ඕනිමයි මේකට නම් පාලිය. රජගෙයි ඇවිත් දන් වලඳා කළ හදිය. කැලණි තිසස හිමිටයි දැන් මැසිවිලිය. රජ අන මෙලෙසයින් පසුවට යොදවන්නේ කැලණි තිස්ස හිමි ළඟටම පැමිණෙන්නේ. සිදු පුවත මේ රජු දැන් නොමදන්නේ. තිස්ස හිමිට මරණය අනුදන්වන්නේ. නොකළ වරදට තිස්ස හිමි සඳ මරණයට යොමු කරනවා. සකල මිහිකත කම්පිතව දැන් සිදුවෙනා දෙය බලනවා. පතල කරුණා දයාවෙන් හිමි දඬුවමට ඉඩ හරිනවා. දුන්නු දඬුවම පැරණි පොත්වල මෙලෙස විස්තර කරනවා. මෙලෙස විස්තර කරනවා. මහාගින්නක් මැදින් රත්වී පැහෙන තෙල් ඇති බාජනේ. තබාපුච්චා මරන්නට මයි රජුගේ රජ අන පිට වුනේ. අනේ කිසිවක් නොදත් හිමි සඳ
දඬුවමට දැන් සැරසුනේ කොහොම ඉවසා සිටින්නද දැන් වෙන විපත මෙහි මිනිසුනේ වෙන විපත මෙහි මිනිසුනේ එදා කැලණිතිස්ස රජුගේ රාජානින් කැලණිතිස්ස හාමුදුරුව තෙල් කටාරමකටද පුලුස්සා දමන්න තීරණය වන්නේ හිමිසඳ දේවිය සමග පෙමින් බැඳී ඇති බව හිතාගෙන උත්තිය කුමරුගේ පෙම් හසුනගෙන ආ චීවරධාරියත් පසෙක වී හිඳිද්දි කැලණිතිස්ස හිමියන් මේ අයුරින් දඬුවම් ලබනවා. වලඳා මාගේම දානය නුඹ හැමදාම ඇයි මට කියනවද කෙරුවේ අද මෙහෙම තව දුර ඉවසා ඉන්නද මම දැන් කොහොම ගිල්ව මිතෙලේ බැදුමට දැල්ලෙක් සේම හිමිසඳ රැගෙන විත් දැවෙනා තෙල් ගාව බැනුමින් තවත් හදවත රිදවාකීව වදනට කොහොම පන පොවමිද දුක නැතිව විදසුන් වඩයි හිමිසඳ පෙරපින් ඇතිව හෝගාගෙනම තෙල් පැහෙනා හඬ දුන්නා අන ලැබෙනකන් හිමිසඳ දැහැනේ උන්නා අන දුන් පසුව තෙල් බඳුනට බැසගත්තා හිමිසඳ රහත් විය පෙරපින් පල දුන්නා රහත් වී තෙල් කටාරමකට බැස්ස විට ඒ හිමිසඳ අනෙන් පින්වත නොසෙල්වේගෙන හිඳියහමින් මනනද දැවි පිච්චි නොයාමිලෙස හිඳින ආයුරම දුටු සඳ රාජුට අනුකම්පාව නැත්තේ ඇයිද කියලා
හිතුනද ඇයිද කියලා හිතුනද කලහොත් පවක් එය වලකා ලන්න බැරි පල දෙන විටත් ගැලවී යන්නටත් බැරි තෙල් මත පැහිමේ අයුරින් යන්න මැරි කළ පව බලමි මාගෙම නුවනින්ම කුරි පෙර බවයන්ගේ තොරතුරු වෙත එළඹෙනවා සිදු දෙයක් මැනවින් පැහැදිලි වෙනවා කළ පාපයම පසුපසින් එළවෙනවා රහතුන් වුවත් කළ පාපය පල දෙනවා පින්නුතුනි මහරහත් භාවය ලැබී හිඳින මොහොතේ තමන්ගේ අතීත ආත්ම භාවයන්ට ගමන් කළ පසු එදා කැලණි තිස්ස හිමියන්ට තමා කළ අකුසල කර්මයක් නෙත අභියස මැවී පෙනෙන්නට පටන් ගන්නවා. මහරහත්තුවත් විපාකයෙන් මිදී සැඟවී යන්නට නොහැකි බව උන්වහන්සේ තෙල් කටාරම තුල පිච්චී මියෙන්න පිරිනිවන් පාන්නටයි දැන් සූදානම. ඒ අතර බලමු අපි පෙර අකුසලයේ කුමක්ද කියලා මෙන්න මේ විදිහට. ඉපදී පෙරදී ගෝපාලුව මේ සසර එදා හිමි සඳ වුන්නේ ගවයන් වෙත දෙනෙත විදා ගොපලුව උපන් හින්දම පින පවද යොදා ගත්තා මහා ගව පිරිසක් හිතින් හදා දෙවූ කිරි උණු කරනවා ඔහු කටාරමකට දාගෙන එනවා කිරි ටික ටික වෙලාවක මනාවට රත් වීගෙන ආවා මැස්සෙක් කරපු පාපෙට කොහෙන්ද ඉගිලිගෙන වැටුනි කිරි ඇති බඳුන වෙතටම අනේ ගුම්නද දීගෙන දුටුව විට ඒ විපත දෙනෙතින් මුදවාගෙන තිරිසන් සතා
ඊවත් කොට කිරි බාජනින් නොහො තව වරක් ඒ ගැන සිතා ආව නැවතත් ගියපු මෙස්සා මරණයම යලිපත පතා වැටුනි කිරි බඳුනටම ඒවිට උනිද ඒ ගැන නැත නිමා දෙවැනි වර උබේර ගන්නට නොමැත ඔහු සිත සැරසුනේ උගේ වදයෙන් බේරෙන්න යයි අහෝ ඔහු හට හිත්නුනේ වැටුනු මැස්සා කෙරේ වෛරය ගොපලු දරුවා පසු උනේ ඒ විගස කිරි බඳුන ඇතුලෙම වැටි මැස්සාමිය දුනේ වැටි මැස්සාමිය දුනේ පින්නතුනි එදා ගොපල්ලෙකු පින්නතුනි එදා ගොපල්ලෙකු විහිඳින භවයක කිරි බඳුනක් රත් වෙමින් පවතිද්දි ඒ මත වැටි මිය යන්නට ඉඩ හැරීම නිසාවෙන් මෙවන් විපතකට පත් වෙන බව දැනගත් කැලණිතිස්ස මහරහතන් වහන්සේ තමාගේ සිරුර තෙල් කටාරමේම දැවි පිලිස්සී යන්නට අදිටන් කරනු ලබනවා. ඒ නිමේෂයක මොකද වුනේ කියලා අපි බලමු. සඳහිරු පවා කම්පාවෙන් බලන වෙලේ මිහිකත සයුර ගිලුනා උනු කඳුළු දැලේ පෙති ඇකිලෙමින් පිට්ටියයි සුවඳ මලේ අදිටන් කෙරු මොහොතෙම හිමි සිරුර සසරේ ගමන් මග මෙතුවක් ගේවාගෙන මනුසත් බවේ උත්තම සුව ලබාගෙන කළ පාපයෙන් දඬුවමකුත් ලබාගෙන වැඩියා නිවන් ගමනට දුක නිවාගෙන එදා කැලණිතිස්ස හිමියන් අප සුළු කොට තකන අකුසල කර්මයක් සිදු කොටගෙන මහා විපතක මුහුණදී පරිනිර්වාණයට වඩින ලද්දේ තෙල් කටාරමක් තුලය
එබැවින් අකුසලය සුළුකොට සිතීම සසරේ වේදනාවන්ට මුහුණ දීමට හේතු වන බව අද දින කාව්‍යමය ධර්ම දේශනාවෙන් ගෙනෙන ආදර්ශයයි. ඔබත් ජීවිතයට එකතු කරගෙන ඔබේ ජීවිතවලත් පාප කර්ම වලින් ඈත් වෙලා යහපත් ජීවන ගමනක් ගත කරන්නට ඔබ හැම දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව, උතුම් ධර්මාවබෝධය සැලසේවායි අපගේ ප්‍රාර්ථනාවයි. ඔබ සැමට තෙරුවන් සරණයි. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති.